අජේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහත්තයා සිය ධූරයෙන් ඉල්ලා අසීම ලිඛිතව මා වෙත දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන කැමැත්තෙන් කාරක සභාවේ පුරප්පාඩු සභාපති ධූරයට සභාපතිවරයෙකු නම් කිරීම සඳහා තේරීම් කාරක සභාවේ රැස්වීමක් 20-23 අප්‍රේල් 4 වන දින පැවැත්වෙන බව දන්වන කැමැත්තෙන් තාවකාලික සභාපතිවරයෙක් පත් කරගෙන තියෙනවා වජිරාභයෝදන මැතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නේ පත් වෙන්න ඕන කරු කතා නැහැ තුමනි මේ නරක පුරුදු ආයි පට ගන්න තාවකාලික නෑ උතර තීරණ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියලා. එහෙම කියලා නෑ කවුරු හරි මන්ත්‍රීවරයෙක්. ඒක 121කට යටත් පාර්ලිමේන්තුවේ කීර්තිරාමය වනසන පියාදාමයක් හැටියට මේක වෙනසක් කරන්න ඔබතුමා. ප්ලීස්. පොයින්ට් වෝඩ් සර්. කරු කතානායකතුමේ පොයින්ට් වෝඩ්. ඔය දීලා තියන්නේ. මේක හැමදාම මේ වැරද්ද කරන්න බෑ ඔබ මූලාසන ඉඳගෙන. ඒක වැරදි. ආණ්ඩුවට අවශ්‍ය දේ කරන්න බෑ. කතානායකතුමනි දැන් ඔබතුමා කියන 136 බලන්න කියලා. බැලුවා. මොකද්ද තියෙන්නේ? කිසියම් ව්‍යවස්ථාවක් ඇස්තමේතුවක් හෝ අඩුකීමක් ප්‍රශ්නයක් මුලසනේ කියවන්නේ පරණ එක. ඔය කරු කතානායකතුමා. හරි කරු කතානායකතුමා. එහෙනම් අලුත් එක අපිට දෙන්න. අංක 21ද 26ද නෙමෙයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයක සඳහන් වෙලා තියෙනවා. එතකොට ඇයි අපිට බැරි විපක්ෂයෙන් ඒ නම යෝජනා කරලා ඒක පාත් කර යන්න? මෙතන ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේත් ඒක නැත්තම් අපි කොහොමද මේක කරන්නේ? කරුණාකරලා ඔය මාතෘකාව දැන් කතා කළානේ ඒක අපි වෙනම කතා කරගනිමු. මුදල් කාරක සභාව ක්‍රියාත්මක කිරීම වළක්වන්න තමයි මේ පිරිස කටයුතු කරන්න හදන්නේ. මයන්ත දිසානායක පත් කරාම මයන්ත දිසානායකව බලහත්කාරයෙන් ඒ තනතුරෙන් අයින් කරන්නේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නය. ඒකමනේ එක දෙන්නෙම නැහැ. දෙන්නෙම නැහැ කතා කරන්න එපා. ඔව්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ පත් කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අමුවමුවේ උල්ලංඝනය කරා. ඒක මේ නියෝජ්‍ය මහලේකම්වරයා පිළිගත්තා. අපිට තියෙන ස්ථාවර නියෝගවල ඕවා නැහැ. එතකොට මේ අලුත් ස්ථාවර නියෝගවල 136 තියෙන්නේ සභාපතිවරයා පැමිණ නොසිටින අවස්ථාවකදී කාරක සභාව විසින් තෝරා පත් කරගනු ලබන කාරක සභාවේ වෙනත් යම් සමාජික මන්ත්‍රීවරකගේ මූලාසනය ලැබිය යුත්තේය. එතකොට සභාපතිවරයෙක් නැහැ කරු කතා නැගදු. මම මේක ගැන ආගිය කරන්න යන්නේ නැහැ. ඉතින් මේක මට ලැබෙනවද වෙන කාටවත් ලැබෙනවද විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් අදාළ නැහැ මෙතනට. නමුත් චේතනාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරනවා වෙනුවට විපක්ෂයේ විසින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව යෝජනා කරනවා. එච්චරයි. I do not know why this morning had become such a melodrama. 90% of the people who are speaking were not at that particular meeting. The secretary very clearly said we could select temporary chairperson and I proposed partly Champika's name and there was second partly Champika refused to be the chairperson. It is after that Vajirabhi Gunwadar was selected. Oh Harshan the kisara koi point of order kina garu kathanayaka thumani Champika ranawaka mattumawa vipakshaye niyojane karala patkirimat waradi ekai api digindagatama kiyanne පාර්ලිමේන්තුවේ යම් කිසි රැස්වීමකදී ඡන්දය දුන් බවක් හෝ වෙනත් අයුරකින් පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගී වූ බව හෝ දැන ගැනීමද බලසහිත වන්නේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කියන පොඩ අහගන්නකෝ. පොඩ අහගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කියන්නේ යෝජනා පමා කිරීම කළ නොහැකි නිසා. යෝජනා ගත නැති එක මගේ. මේ අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නම ප්‍රථම යෝජනා කර අතල එයද ස්ථිර කිරීමෙන් ඔහු ඉවත් වීම නිසා ඇති වූ ප්‍රශ්නය නිසා මාගේ නම එම අවස්ථාවේදී යෝජනා කර ස්ථිර කරලා දී. ස්ථාවර නියෝග වැඩි ගණනක් පාර්ලිමේන්තු විසින් ඒ ප්‍රකාශය කරන්න අත්ිටුවේ හැකේ. තුමාලත් එහෙම කරනවා. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ ඔබගේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යාකූල තත්වයක් ඇති කරන්නේ නම් අවසාන වශයෙන් අපට කළ හැකේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ස්ථාවර නියෝග 121(1) අත්ිටුවීම පමණයි. එම නිසා සියලු දෙනා මේ සම්බන්ධයෙන් කල්පනාවෙන් ක්‍රියා කිරීම වැදගත් රටේ මහ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා. කොහොම ස්තුතියි. ආ දැන් හරිනේ 24 වෙනිදා මේ උත්තරීතරයයි කියපු මේ සභාවේ සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියන මිනිසයා කටවහගෙන ඉන්න කරපු කතාව ඔබතුමාත්
අගමැතිතුමාත් මෙතන ඉඳගෙන මේක පිළිගන්නවද? ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියනවද? අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ මේ වචනේ තියෙනවා. මට කියන්න බෑ මේ වචනේ. මොකද මං එතෙන්ද වැටෙන්න ලෑස්ති නැහැ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරාට කමක් නැද්ද? එවැනි වචන කියන එක මං ඔබතුමාගෙන් අහනවා. හෙට කාන්තා දිනය. ඒ වුණාට මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කාන්තාවක් කතා කරනකොට එයාගේ ස්ත්‍රී නිමිත්ත එළියට අදගෙන ඒක මලද මල්ද කියනවා. මොකද්ද හැදියාව? මං දන්නේ නැහැ මෙතුමාගේ උපාධියේ නිබන්ධනය කරේ ආචාර්ය උපාධියේ මේ ස්ත්‍රී නිමිත්ත ගැනද කියන්න මම දන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.